ජනාගතයේ පිපෙන් රටට පිපෙන මල් තමයි මේ අපේ දාෑපර දරු මකරන්දේන් මකරන්ද කන් සුවද සුවතිින් අනුනුව පිපෙන්න කියලවා ප්‍රාර්ථනා කරනවා ය හුලගෙත් තමයි මේ රගගේ බෝෙන් දරු හොර දඩදක්තලයින් එකක් හොගකවෙන්න යැ මේ වෙලාවෙෙනා හොදර ඔබ ජීවිත ඔබගේ සියල්ලු බිහිරි ජීවිත සොලොස් කලාපිරි ගොර සඳලෙසම බැබලේවා ඒ එලිය අප පටත් ලබේ සම්පස් මගේ සාර්සිතක සොඳුරු සබිය එක පොත නැත්තන් දෙක ප එක පො යාගන්න නැතුූ තියෙන වෙලාවේ මන්දනයාය දේශනය කරගයා මට මත බද්‍ය හ විතියාාලෙ සර දුන්නේ සර්ග පොත සර්ග පත දුන්නා ගාමිනිස් මගේ පොත සර පියාගත්න කියලා මරදඒත නොතිබන්න මට අලු දුදරය ගහන්න හ ෙන්න්නෙ න එකට ොම ස්තුති බෑබර මල්ලි ඕ කියන්න අයිබෝුවන් මගේ අදරනී දුව එපුතේ ඔබ සියලුම දෙනාටඒ වගේ අවසරයි මගේ අද්‍රනීය ගුරුතුමනි අද විශේෂිත දවසක්විදියට දොලපුතාලා හැමදෙනමත් ඒ වගේ දොලපුතාලගේ දම දයාාබර දෙමාපිය හැම දෙෙනමත් ම එකතු කරගන්නවා. අපේ පංචේ විතරක් නෙවෙයි මගේ පාසලෙත් ඒ වගේ අවට පාසල්ලොලත් ඉගෙනගන්න පුංචි දූදරූ මේ වෙනකොට වසරකට වැඩි කාලයක් අපි දන්න විදිට කොරණ රෝගය නිසා රටේ විධ අභාග්‍ය සම්පාන්න සිදුවීෙන් නිසා පාසල් වහලා තියෙනවා ඉතින් මේමගේ කාලෙක්ක නිනසට වෙලා ඉදෙද්දී පන්ති අහළුව මොන ගැහෙන්දිනෑ ටීචව දකින්නනෑ සර්ව දකින්න නෑ මඩව දකින්න නෑ. අපි හොද කලා වෙලා ඉන්න. බොහෝ විට සූම් තාක්ෂණ හරහා ඔන්ලයිඉන්න ිගෙනකක් ඒ ොහොමොනත් තෝගොල්ලෝ වෙනද ක්‍රියාකාරී වුණු සෙල්ලම් කාලය යාළුවත්ත එක් විනෝදෙෙන් ඉන්න කාලේ් එකක් මගෑරිල ගිය. ඒහින්ද තමයි මට මතක් වොනා අපේ කීර්ති දර විශේෂෙන් මදුර මනෝහර සොරයක් තියන මගේ අද්‍රණය ගුරතුමාව සම්බන්ධ කරලා පුංචි වැඩසටහන කරන්න ඕනකිල පවගීදවසකමට මතක්වුණන්. ඒනිසා ධද්‍රනය දෙපියන ගොලන්ගේ මේ දවාදරුණුත් එක් මේ පුංචිවෙලාව. වැඩි වෙලාවක් නෑ විනාඩි කිහිපයක් ගත කරන්න මට හිතුුණම්. එති ඒකට මට හිතුන මෙතුමාට ආරාධනා කරන්න එතුමා ඉතාමත්ම නිරහ කාය විතාමත්ම මට අනුකම්පාවෙන් ද අදරුවන් කකිරි අනුකම්පාවෙන් මේ වැඩසටහනටආවාක්. ැදවීම ම කරන්න ඕන හිද මයි මේ වචන හිපේ දුවේ පපුතේ කියන් හොනමං කුලට පුංචි කතාවක් කියනවා සම්පත්සර් ඉස්කෝලේ යන කාලේ සම්පත්සරට හබන පුස්තකාලෙන් ලස්සන පොතක් මේ පොතටික් වෙනස් විදී පොත. ඒ පොතේ නම තමයි ආලෝකමත් ජීවිතයකට කියන පොත. ඒ පොත කීගෙදර ගෙනල්ල මම කියව්වා කියවහම් පුස්ත කාලයෙන් මේ පොත තියාගන්න දෙන්නේ හරිටම දවස් දාහත්තරයි එක කියන්නේ සති දෙකයි. මම දවස් දාහතරක්ට කිට්ටුවන්න දවස් දයක් විිතර මේ පොත කියවලා දෙසරයක් විතර කියවලා ආපවපස්ථ කාලට ගෙනෙහිල්ල ආපවු් රීඩේට් කර ගත්ත නැවත දිනේ අලුත් කර ගත තව දවස් දාහතරකට මේ පොත ඕන. එහෙම කරලා මම මොකද කරේ අප දෙමාපියන්ගෙන් සල්ිකක් ඉල්ලගෙන අ පොතේති විච් විශේෂ සියල දේල් පොටෝක පිකර ගතමට තේරෙන් ච්චර ව පොත තියන්නේෙ කොහෙ ගන්නපුලුවන් කොහද ම අවශ්‍යේවල්ටික ගත්ත. හරිද අරගෙන මේ මේක තියන විශේෂ දවක් කියිය මේක තියෙන්නේ. අපි හැමදේකටම අපේ ඇක්ටිසිත තමයි බලවත්වෙන්නේ කළේ ඇත්තටම ඇත්ත මේ ෝකන්න එය දෙවියෝ අපි වදිනවක් කියල දෙවියන් වදිනම අපි ආගමධහන මේ හැම දේකම තියන්නේ අපේ හිත හිතට වදිනවනං හිතතට හරියට දෙයක් කියනවනං අපිට කවදාවත් තර දින්න අනිවාරෙන් ඒක සාර්ථක වෙන ඔන්න කරල බලා ඒක කියපු පෝද පරිවර්තනය කරපු ලංකාවේ සිංහලකමට කියාදීපු ඒර් තමයි අදදාපි ගන්නව ගත් එක තැවැන් තාඩම්බරයක් මගේ ජීවිතය අවස්ථක් හිපේකද මෙතුව හැමුවුණ. එතුමා පොත් ගණනාවක් ලියලතියන. දුලපු දල්ල ගිහින්තියනවද මහනුවරශ්‍රී දළදාමාලිගාව. දළදාමාලිගාවට ගියානං ඔගොල්ලෝ තම ගිය නැත්තංහරි ිහින්තියනාාවලංහරි මේ කතාව ගිහින්තියෙනයට මතක්කයි. ගිය නැති අය හොඳට මතකතියාගන්න මේ කතාව. දළදා මාලිගාවට ගියෝතින් ාජ හස්සතිිය කියල අපේට ඇතක්ෙට ැන්ගන්නේ නදුන්ගමී රාජනය නැදුන්ගමී රජ හස්තියන දැන් ඉන්නේ දළදා කරඩුව ගෙනියන්නේ රංසිරගියර ලස්සනට ඒ වගේම මීට අවුරුදු ගානකට කලින්. රාජ කියල ඉතාමත්ම අලංකාර දැවැන්ත හොහම අඩම්රයෙන් යුතුව දළදා කරඩුව වැඩම්මූ හස්තිියෙක් හිටිය. ඒ හස්තිිය මියගියා ඔය සත් එක්. මියගයාට පසේ හස්තිය නැවත් අපිට දැක බලාගන්න පුළුවන් විදියට දළදා මාලිගා සංරක්ෂණය කරන්න මුල්ලුනේ මෙන්නම් විතුමා. ති එතුමාගෙන තත් මනාද කිය දළදාමාිගාවට ගියත් අතාගේර ූපේ ැලුවතති රජයතාගේර ූපයේ ප්‍රති සංස්කරමය කරපු එක බැලුවොති මේ සරුව මතක්වල්. මේ තමයි කොළඹ ජාතික අෞතුකාගාරය හිටපු අධ්‍යක්ෂවරෙක් මට මත්ක විදියට ඒවාගේම මේ වනවිට රෝපවාහිනිය ගන්න දුලිය වගේම ජාත්‍යන්ත්‍රයට පවා ධනාත්මක චින්තනය යහපත්ත පිළිබඳව හිතන්න මිනිසුන්ට කියාදෙන විශේෂ වැඩසටහන් මාලාවක් ගෙනනරල්ලා ක ප්‍රසිද්ධ වනේ තරක් නොව ගේ ද එපුතේ එතුමා මේ වන විට රාජ්‍ය සම්මානයට පාත්‍ර වෙලා ජනාධීපි සම්මානයට පාත්‍ර වෙලා විශේෂිත කෘති ගණනාවක් කළි දක්වා. ඒ කෘති කිහිපයක් තමයි මේතියෙන්න්නේ ඔන්න වැඩ හිටියන්ට ම මතක් කරනවා පුංචි දලපුතාලා මේ බාගී රවීමත්තක් එකේ විතරක් නෙවෙේ සාමාන්‍ය පෙළ උසස් කළ ලියන දොලපුතාලටත් ඉතාමත්ම වැදගත් පොට්ටිකක් තමයි මේ පළවෙනි පොත තමයි ම අරකිවේ අලක්ම ජීවිතයක ට පසේ පොතම ිලදී ත්තා මේ මන්සන්තකේ තියෙන පොට්ටික තින් සිත් පහන් වේවාය වගේම අප්‍රමාණ ජීවිතයකට ආනන්ද නිය ජීවිතයකට නොහදුනන ලින්කන් මනරම් මනස මම වෙනස්වෙමි ලෝකය වෙනස් කරම බලන්නේ පොත ඉතින් මේවා කියවන්න කියවන් සාරස්ථක සඳුරුතවි එක්ක දෙක දෙකම තියෙනවා ඒ වගේම මේ ළඟදි මහොයාගත්තා මෙ මහත්මමා ගන්ධිතුමා පිළිබඳව තුමා රචනා කරපු පෝත්. ඉතින් මේවාගේ වැද්දගත් විශේෂිත ග්‍රන්ථ ගණනාවක් අපේ රටට දායාද කරනාගත පරපුට දායාද කරපු සර්කෙනෙක් තමයි මේ බේ ඉතින් එතුමාට ෞරුවෙන් යුතු ආරාධනා කරනවා රජි හිත්‍ය සම්මාන ලාබී වගේ ප්‍රවීන ගත්කරු ප්‍රවීන දේශක ගාමිනි කුමාර්විතතාන මගේ අද්‍රනය ගුරත්තු මාට විතාමත්ම සත්තුේ මේ අවස්ථාවට බතුම බොහොම අනුකම්පාවෙන් මට මේ දරුවන් කර අනුකම්පාවෙන් අද දවසය අපිත්ක එකතුනනාට සර අවල්සරයි විත ඉදල වැඩ සටහන එකතුවෙන්න අයිබොන් අපේධයබර සම්පත්තාට සිංහ ගුරුතුමා මගේ දෑබර මල්ලි අපි බොහොම කාලයක්තිසේ අඳුරනවා මගේ සත්්භාවික යහපත් මිත්‍රේ කල්යාන මිතේ දලපුතා ලක්කෝම දුලපුතාලගේ අම්බලතාත්ල බොම ආදරෙන් පිළිගන්නවා අයිබන් කියලා ඉති මෙහම තම අපට දහමුුවෙන වෙලා න්න ස්වභාදහම සලක් යන මේ විදියට අපි හමෝටම ඉතින් දුවපුතේ දලපුතාලට වැඩිය කතා කරන අම්බලතාත්තාට නෙවෙේ ගුරුතු මාටත් නෙවෙේ නිසර්තත් නෙවේ ඉතින් එකනිසා ගලො හොඳින් ඇහුකන් දේවි කියල ම පුශ්වාස කරන ය අනුගනක්කින්නවා ඉත් වැඩිවේ අද සයක් ඉන්නවස දැනටම යක් ඉන්නවා ඒවගේ සපත්හම YouTube චනල එකෙන් මෙ මේව විට දහස සංඛාත තිරසකට බලන්න පුළුවන් මේ වැඩ සහ හොදමයි ඉතින් හරි සන්තෝසැන් ම මනස්කාන්ත රමණීය හැදෑවක් ප්‍රාර්ථනා කරනවා මම ඉන්න ගිංගග අයින ගිින් අදී තෙර ඉති එතන ඉදගන ඔබට වහැමෝටම ඔබගේ ආදරණීය දයාබර සර්ටයි අපේ අම්බල තාත්තලා අපි ධෑබර දරුවන්ට මල් වගේ ජනාගතයේ පිතෙන රටට පිපෙන මල් තමයි මේ අපේ දෑපර දරු පිපි ලතියෙන්න්නේ වත් ලස්සනට තවත් මකරන්දල් මකරන්දිකන් සුවඳ සුවදිින් අනුවනෝ පිපෙන්න කියලව ප්‍රාර්ථනා කරනවා. ඉතින් දුවපුුතේ අපි ගීත හතරක් තෝරගෙන තියෙනවා සර්තමයි තෝරගත්තේ සම්පත් සර්තමයි තෝරගත්තය ම ඉතින් මත් පුංචි කාලය හපු ගීත සමහර ඒවා සමහරගටිකක් කලුත් ද ගීතත් එක්ක මම පුංචි දෙක් කතා කරන්නන්න සම්පත් මලි අපි පළවෙෙන ගීතය අහලා ඉවරවෙලා මෙමහන් ිසරලි කතා කරග අපන්ි ගීත හ කතා කරම අපි සල්ලම ගත්ත දේපුතේ අප පහවස්සය තියෙනවා පරිසරය සම්බන්ධ වගේම ගොඩක් දේවල් තියෙනවා මේ දෙබස් ගැන සඳහන් වෙන් ඉතින් ආද්‍රණීය දෙවසක් තමයි තියෙන මේ දෙබස සිතුුවෙන් හරි අපුරු දෙන්නේෙ යා කරන්න ළුවන්ද මෙක් සුළඟත් කතා කරනවා. ඒක තමයි දෙබස ේ අපේ ස්වබාදහමට තියනෙන ආදරය තමයි මේ ගීතෙන් කියන්නේ. මේ ස්වබාදහමකි සුළඟ විතරක් නෙවෙයි ඉරලිය ගහ කොල මල් අපි දැකත් කරපු සුළඟ ගංගා දඇලි විතරක්න මිනිස්සු සත් ගොඩත් දෙන කුඩ අමතක වෙනවා මානවයන් එමටම් මිනිස්සු හැමෝම ස්වබාදහම කොටස්කාරයෝ ඉදිරි ස්බාදහම්මට එරහි වෙච්ච එක විපාකතමයි මේ වෙලාව අපි විඳින්නේ. ඉතින් මේ ගී තියෙන්න්නේ දෙන්නෙක් සංවාදයේ දෙනවා දෙන්නෙක් සංවාදයේ දෙනවා කෞුද දෙන්න පුංචි දැරියෙකුයි ලිලන්තිකරුණාණයක න ඕන උඩා දැරියක් වගේ කතා කරන කවරුත් එක්කද හුලගත්තෙක්. හුලගත්තක කතා කරන මේ හුගාත් තව ඉස්සරහට උගලන් අහන්ඩ පුළුවමි සහට භාගතද අම්ලා හාවි මේ ළංඟද අප මේ ජතික අධ්‍යාපන අඇතන ඉහෙලායට කතා කරා මේ විවාා කොමසාර ස්තුමාලා වගේ අත් අහගෙන හිටිය මේ විදීටම මේ දූතය කාලි දස කියන මහ කවියා මේක දූතේලියන්න ඒඒ හුළගත්තක කතා කරනවා මේගත් මේගේ කියන්නේ සංස්කෘති භාෂාවයෙන් හුළග හුළගත්තක කතා කරනවා ඉති ඒ ඒ කාවයේ ඒ මහා කවිී තමයි කාව රච්චනය තමයි ක දූතය කියල කියන්නේ දූතේ කැටියට හුළඟ අතේ තවත්තා ට කකාට හරි පනි විඩියාවන පුතේ මේ හුළගත් එක්ක මේ දෙන්න කතා කරන්නේ එක්කනෙක් කහනවා මේ දැර අහනවා එහම ත මේ දහනෝ ද අහනවා මෙත දුල ගොඩක් ඉන්නවා හුලගෙන් මට පදටික දාන්න මල්ලි හුලගෙන් අහනු මේ විදියට ඕ කියන්න සුළගේ ඔබ පොයි සිතදෝ එන්නේ තමේ කෘතින ලොකු කුතුහල යන්නන්නේ කොහිද දොවා එන්නේ. මේ එක පාර්තම ඉන්නෙත් නෑ ඉදල හිටලා එනවා ආයහයියෙන් යනවා. ඒයාන්තන් ඇගේ වදන්නනවා දැ හුලඟ පුතේ දුවේ ෝගලගේ ඇගේ වදිරකට මොද ගන්න හිත හරි සනීපයක්න දැවිේ විදුලි පංකා දාලා ෆෑන් දාලා අපි මේ හුළඟේ විදින්නේ නේද. හැබැයි මේ හුළගට වඩා ස්වභාවිකෝ හුලගේන හරි ආස්ථ ආන මේ දරවා අනේ සුලඟ ඔය කොහහිදර දෙන්නේ හරි පුදු පයිනක් කොහෙන් දෙන්නේ. හුලඟ උත්තර දෙනවා හලග උත්තර මට හමයි ර බේක ක්‍රමය ගැ ොෝම ජනප්‍ර ීතරචේ දැන් අ ජිුතුන් අතර හැ වගේ හොඳ ේදක. කොහ කොහොම ආවත් මොකට දවීම සනැයින් යහන්නේ කොහොමාවත් ඔයාට මොකද කොහමරි ආවාන වනන්තරයේ ඔබ දැකනැති තැනකිින් නොඔයා දැල නැති ඔයා පුංචිලා මේේ කොයා දැල නති වනන්තේ ොහොම ඇතනකින් තමයි දුවපුතේ මම එන්නේ ඉති දැන් මේ දරුවට ප්‍රශ්්‍ර ගොඩයි ද අහනවා හමට තාලටද ගහිඇතු කළල නැටුවේ මේ ගස්සුල අතු කොල නටරන්නවා හමට තාලෙටද ඒවගේ මොනවද ඔයා දැක්කේ රමගේනකොට මොව ද යා දක්කේ දවවා ගොඩ දුරගමන නෙ නේද. ති අපප යන අපි දුරගමන ගිප කෙනනකින් හනේ ද පුපතේ මොවා දැක්කේ මොවා දක්ේ දිම මේ හන්න මේ දරවා. එත රොන්න උත්තරදන මන් දැකපුදේවල් කළලක උත්තර දෙෙන්නේ. ගොපලු පුතෙක් ගියා උදේ ගවරල දක්වා. මේ ගොපලු දරුවෙක් එකන්නේ තාත්තා එහන ගොවියක් දරුවෙ කොගලට පුරුදුයි ගොවියෝ දන්නවා ඒ ගොවියගේ දරවා ගවරරැල මේ හරක් කරෑන දක්කගෙන යන පොහටද? හරකුම් කවන්න උදේද මෙයා දකිනවා. ගුලග දකින්නේ. ඒවිතරක් නෙවෙයි කුමරක් නටනවා කුමරේ ගොයන් නටනවා මොකක් වැදි ලද. එයා වැදිලා කුලග වැදිල තමයි නටන් හැබ එක කියන්නේ. මට අතවනවන කුමරක් නැට හටිදැක්. හොඩ අයි දරවාහනෝ මේ දියනි යහනවායි. සමගි වෙලා තැන තැන යන වාඩ එක රැලේ. එක එක විදි එකට එකට එකතු වෙලා සමගි වෙලා ඔයා යන නේද. කුලගඟහන්නේ. ඔ කැලේ ද විදි සත්තුහීම දැක්කන නඇද. මදනලය කියන්න පුතේ සැඩ සල්ඟ නෙවෙයි ගුල්ලගේ වර්ගතීරනේ මහ කුනාාටු කියන්න ඔන්න හුල ටිකක් ප්‍රකෝකූුණම මහ කුණනාටු ක්කොම ගුල්ල වගෙන ගස්කල් ගුල්ලවගෙන යනවා. ඇ තන මේ මදනලගන්න අපේ ඇගට හරි සනීපයි මදනල යාන්තන් හමන සිසිල් සුලග. එක තමයි අපිට ඕනේ කැලේ මදනලෙන් හනු කලේ මැදදි සත්තු දක්කෙන ඇදක ඔන්න උත්තර දෙනවා. කවු ත්තර දෙනේ මදනල හුලග. කුරලු මක් ැතිවුණු පොඩි පැටවෙක් ෙව්වා ස්ොබා දහම ආසක්තා ඉතා රමණීය වස්තුවත්තමයි කුරුල්ලෝ සියතුන් කියල කියනවා ඉසරට ගෙනගන්න පුළුවන් ම කුරලු විද්‍යාඥය කටුගේ ඉසමට හරි ආසයි මේ ටික. කුරලු මක් නැතිවුණු පොඩි පැටවෙක් හෙවවා කිරිල් ලිය එීමමට ත කුරුල්ලා යාගේ පැටිය හයනෝ ෝකෝ කොහෙදගේ තුරුලු කරන්න මුව දෙන පැටියට කිරිබෙව්වා කිරිපොන්කාටද තමන්ගේ දරුවට කිරිපෝනො මේ කලෙඉන්න මුව දෙන ඒ දක්කින කවුද මේ මද නල. ඊළකට අහනෝ ප්‍රශ්්‍යන් මේ දරු අහන්නේ මේ දියනිය. මේ දවා අහනෝ හුලගෙන් බුදුන්ගේ සිරිපා ඇතියි ලෝව පරසිද්ධ නරටේ රක්නේ බුලු ලෝකම පරසිද්දයි බුදහා දුරන්ගේ ශරිපාද ශ්‍රීපාද පත්මේ තියෙන්නේ සමනොල ගල මුදුනේ. සමන්ගිරවටේ සුලගේ ඔබ කිය නැද නැද නිිපටවත් මේ සමටලකන්ද වටේ ගගේ ඕන කකට ඔට අද පුළුවන්න අපිවාගේ ේ. ඔබත් ලමේ ෝ මේ අහන්නේ මොනව දමන් දන්න මොනවද මේ යන්නේ. මොනවද මේ යන්නේ. අදත් උදෑසනමා සිරිපාදය වැන්දා. මේ අද උදේ පාන්දරම මේ උදේ පාන්දරම ශරිපාදය වැඳගර තමයි එන්නේ. අහන් අධ්‍යක්ද. රටක් ආයි දරවාගේ ප්‍රාර්ථනය අවසානය සිද්ධ වෙන ප්‍රාර්ථනයකෙන් දරුවට හරි යාසයි හුලක වෙන්න මෙහෙම නොයිද. රටක් බලා මුළු රටම බලන්න පුළුවන් සැමට සිසිල බෙද බෙද දෙන්න. මටත් හැකිනම් ඔබ මෙෙන් තැන තයන දැන් පුළුවන්ද පුතාලදූලට බෑනි ඉ මේ දරු අහන ඔහුලගෙන් අනේ මටත් පුළුවන්න්නන් හරි මේක හරි ලස්සන ඒතුමකතේ හැකි නම් එක හරි ග්‍රාමී යේතුමක් හැකිනං කිවටඔඩ ඇහැකිනම්. මටත් ඇහැකිනම් ඔබ මෙෙන් තැනතැනයන්න ඔයා වගේවා වගේ මට ආසයි තැන තැන මොකටද. රට බල්ල මේ දරුවගේ ප්‍රාර්ථනය බලන නිකන්ේ උුසුමඩේ බෙදන්නේ ග්‍රිෂ්මේයටය බෙදන්නේ සිල බෙදා බෙදබෙද දෙන්න. ඔබේ පරමාර්ථයවෙන්න ඕන සුළගක් වගේ මදනලක් වගේ ඒගන සැඩසුලගක් නෙවෙයි මදනලක් වගේ සිහිල බෙදීීම ඔේ ප්‍රප්පරමාර්ථය ෙන්න්න ඕන ජවිත පරමාර්ථය නොන දුවපුතේ ඔබගේ ජීවිත අධිෂ්ඨානයවෙන්න ඕන මදනලක් වෙන්න ඒ මදනළමොකද්ද කරන්නේ සිසිල් මදනලක් බවට පත්වවෙන්න ඕන මිනිස්සුන්ගේ ගිබන නිවාලන මිනිසුගේ වෙහෙස නිවාලන එහෙමනේ එම නේද මේ අපේසර් සම්පත් නැතිතුමා එෙම නේද? ැහන ග න්ට තර ද ල ල ොල ස ර අපි මල්ල න ගුට ද. ද ො රන ම ට මන් අවස්ථාව දනවා ජනුලිය ම ස්ලතින ඔන්න නලි මන් ිය ර කරන්න පුළුවන් අස්සර දුව ැම වලස්සර න . ජෙම ොහෙද ඉන්න හොල කොහෙද. හදපුතේ කොහෙද ඔයා පදි්චි ඇහෙනෑ අපිට කියන්න යාස්ේ සිගනල් ගැටලුවක් නිම්ශණය කතා කරන්න ම මට ට දෙනගේ නිශාණයට කතා කරන්න හරිපතේ හොදර පේනම් ලස්සර නිවිශාණය කියන්නට කියන පුතේ කියන්න හොය න්නේ කොයිද පොලි පලාාද පදිංචි පුතා මස මාත බගස් පේස හරි ඉතින් කියන්න මොනාර ප්‍රශ්නයක් අහනතිය ද කැමති දැද හොක වගේ වෙන්න එ එහන්නොර ඔ ඇත ඇත හුලක වගේ වනත් ද හුලගෙන් තමයි මේ රෝගගේ බෝෙන් දර හොඳර දඩගත්ලෙ එකක් හුළග වෙන්න දැ මේ වෙලාවෙෙන හොඳට ඒක හරියට හරි. කියල හොඳයි හරිම අස හන්නන්න අරිපුතේ හරි තරුවන් සරණයි. අපි චු කතා කරමුණේද හරිහදමයි අයිබවන් දෙම් පොඩ්ඩක් අම්මල තාත්තලටත් කතා කරන්න මල්ලි ලගේ තෙට යන්න කලින් අපේ ගුරුතුමා එෙමනේද තැන් දූලපුතාලත් ඇහුම්කන් දෙන්නට ඕන මේ මං කියන පලවෙනි කතාව කතා දෙක් පිට මං කියන්න බලාපොරොත්තුනු ඉඩ ඉඩ තියෙන විදිහයට මෙ මේකයි කතාව මම ඉන්නේ පුතේ ගාල්ල ආසන්නය ගාල් ආසන්න ලාතක ගිංග ආසන්න ගිංගග මූදට ගිංගග මූදට වැට ගින් තොටක් නේද ගින්තොට පැත්තේ අවුරුදු පණහකට විතර උඩදි හිටිය මේ බොහොම ප්‍රබ පවුලක බොම සමුදල් හදල් තියන පවුලක දුවක් එකම දූ එය කළු පාටයි මෙතැන ඔක්කොම සුදුපාටායන හැව මේ දරවා කළු පාටයිනිසා මේ දූටකිව්වෙ කළුදූ කියලා ම ඉතාත් අයි කිව මේදට ආද්‍රේටක අඩු හා මනේ කිව්ව පලා මිනිස්ස කළුදූ කිව්වා. කළුදූ හරි ආසයි චිත්‍රාදීන්න. හරිම ආසයි චිත්‍රාදන්න. කළුද අහුුවෙන අහුුවට තැන්ගල චිත්‍රා දෙයක්. හි එක දව සද්දා මේ කාල අදවගේ පේන්ට වර්ග තිබුණු කාලයන්න වෙයි එක වදයන් සිංහලුත් අවුරද් ලඟවට කොටේ කළුදූල ගෙදර විතරයි තිබුණේ මේ උළු හෙවිල්ලපු ගයක් ින්තට පත්තේ කළුදූලග ගෙදර විතට ලූහෙවිල්ලපු හොඳ ගයක් තිබුණ. කළුදූගේ තාත්තා මේ සිංහල අවුරද්ද ළඟ එන නිසා කෙහෙල් දල්ලෙ. ලා කෙහෙල් දල්ල දන්නනේ ලා කෙහෙල් දල්ලෙ කොළපාට ඩිස්ටැම්පර් කියලා ජාතියක්ත්ති වුණේ කල අදවගේ හොදේ වනවෙයි මේ සම්පූර්ණගේම පේන් කල්ලා අතියෙන. පින් තාරු කල්ලා තියෙනවා. ඉතින් කළුදූගේ දූගියාදූ අම්මා කැවම්බදිනවා කොකිස් බදිනවා කළුදූ තනියමින්ො සාලේ තාත්ත ගියා ට බඩුවරන්ෙන්න්න දැහහිට අනිදා ුරුද්දයයට නිසා. තාත්තා දැගයානේ කළුදූ හීන් සවරුවේ කුස්ියයට ගෙහිල්ලා නිවිච්චා අගුරු කැඇල්ලක් ගැ. පුටුවක් යාගත්. පුටුවත් යාගන බිත්්‍යයක් සම්පූර්ණයම පිරෙන්න්න චිත්‍රයඇද අපිතු දදා පරහර කියල ඊ ඊළඟටැන්ද අලස්සන ගහ කොල මල් හැබ අගුරුවෝලි බිත්ති හතරන ඒවරයි. ය මෙතැන අම්මලත් ඉන්නට පිතන බිත්ති හතරම ඉවර කර හතරවනි විත්ති වරරන කොටාර ලොකු අංගුරු කූරෙන් තාත්තා ගෙදරාව. දැම් මේ මෙතනින්ට තාත්තලාක්නම් මොනොහිතේ දන්න මේ වගේ ඇන්ඳහම. මේ තාත්තා එලෝු පිරිවැැස් පිරිවැස්ස කියලා කියන්නන්නේ පුතේ අදනැ එක දකිඩ. එලෝලු එක අපි මේ ඒක හදන්න පොල් කොලෝඩිං, පොල්ලත්ෙන් පොල්ල අතනවල වියලලා ඒ පිරිවවැස්ස පැත්තකින් කිය තාත්තා බොහම ආදරෙන් දරුවවා වඩාගත්තලු කලුදුව වඩවා ගත්තලු මගේ කල්ුදූ හරි ලස්සනයි චිත්‍ර. හරි අ අපූරුයි මැනික ඔයාගේ චිත්‍ර අරේ සුදු පැටිය හොඳට චිත්‍ර ඇදල තියෙනවා. හරිම ආසයි කවද හරිපුතේ ඔයා මේ රටේ හෝ දක්ෂම සිත්තරාවය වෙන. අලුදූට කියන කෞද තාත්තා. එන්න කොම්මට ඔයා හපංකව පෙන්න්න දැ මේ බිත්ති අතරම ඉවරයි. අංගුරුවලින් තම ඇදල තිෙන්නේ තේරවානේද. අම්ම එනවා. මොකදද මොකදද මේ කරපු හපංකම කියල බල නම්මයිනවා. අම්මත් තෙල් තාච්චියයට වඩා පුපුරනෝ අම්මගේනවා මන්දන්නෑ. යාකරොත් ඔයිගේ වැඩමයි කරන්න ඕන දෙයක් තාත් අයි දූයි කරගන්න එක ඇත්තේ මන්සල්ලි දෙන්න ආයිනම් පේෙන් ගන්න තින්ත ගණ්ඩ දෙන්න මෙයක්කරොත් ඔයි වගේ නර්ක වැඩමයි කරන්න කියලා කළුදූට බැනගෙන බැනගෙන නවා ඉ තාත් අහිනාව වී හරිහැරිෝප අපි පේෙන් කරගමු තව ුරුද්දර දවස්තීරවනය කියලා අවසානයේ පොහමරි මේ කළුදුව සනස්ස වන. පුතේ දුවේ? අම්මලතාත්තල තහගෙන ඇති මේ කළුදූ පසු කියව පසු අකவாනුවක මේ ලංකාවෙ අග්‍ර ගන්නය ළමා සිත්තරාවිය වෙන යා අඳින්න චිත්‍ර හරි ලස්සனை යාගේ සීියල කටේ ලොබ කටතිය සීයල යා පූස අඳීනවා කියඉන්න ට போරි්චි හට්ந்தින මෙ දුණු පලාාතටආවනික ආතම්මලඉන්නවා அම්මල තාතල ඉන්නවා පුංචි ලස්සන දුවෙක්ින්න්නවා මේ චි්‍රரோ. මේ නෝන අගෙනාම මේ සිත්තරාාවියගෙනම සිබිල් වෙත්තසිංහ මැතින්ය දන්නවද අහලතිය ද දැඟ එතුමිය දෙවියන් අතර එක කියැන ජීවතුන් අතරනෑ මගේ හොඳ ඉෙහෙලියක් වැඩි මල් යහෙලියක්ම සිබිල්ලක් කියලක කියන්නේ එතුමීට හම්බනාා ගොඩක් සම්මාන ජපානේ මෙකී සම්මානය හම්බනාා යපානයන්දින ඉහළම සම්මානයක් තමයි නෙකී කියන සම්මානය ඒ වෙලාවෙ කළු දූට මේ කළු හාමිනයට ඕනු වනාා ගාල්ලෙ දෙන්නෙක් ලෞ්වා මේනී සම්මානය හම්බභෙක්් වෙලාවේ බණ්ඩාරණය සම්බන් ප්‍රශාලාවේ දේශන දෙකක් කරවන්න. ඉතින් අපි දෙන්න ගිල්ලර රත්න ශ්‍රී විජේසින්හ මාම ගෙන හලා ඇති සහර විට මමයි එතුමයි ගිහිල්ලා බණ්ඩර්නණයක සම්බන් ප්‍රශාලාාව සැත්තැම්බර මාස මේ වගේම සැත්තැම්බර මාසය තුම මේ වෙනුවෙන් ඒ දේශන දෙක දෙන දාහකට කලා නෙකී සම්මානය හම්බූනාට එදා පුතේ පොත් දෙකක් දොරට වැඩියා කලුදදුගේ පොද්දක තමයි වැෙනියන් කලු වැනිියන් මේ කලෝකයන්න කළුදදු වැනිියන් කළු වැනිියන් පොතේ ඉංග්‍රීසි පරිවර්තනයක් එදා පිටෝනා වැනිියන් කළු වැෙනියන් සමස්තයේ තියෙන්නේ එතුමියගෙම චරිතය එතුමියලියනො එතුියගෙම චරිතේ නැන්දලියනෝ මන්ගම චරිතගෙන ඒ නැන්දම තම ලස්සන පුංචි ගෞමක කුත් ඇදලා පොි ෞුම් පොඩියිුත්තදලඒ නැන්ද තමම්මවාදිනෝ මේ පොත අම්බල තාත්තලාට කියලා මේ කොරෝණ අතර තුරහරිත් පොත්සාපෝල්ට ඇනවුම් කල්ලා හරි ගන්නවගෙන බලන්නට ඕන වැනිියන් කලු වැනියා කෞදද මේ කලි වේ සිමිල් වෙත්ව සිංහ මං කියන්න ගියෙපුතේ මේ සිමිල් වෙතසිහ නොනා කියනවා එදත් කිව්ව බඩාරණයක සම්බන්ධ්‍ර ශාලාවෙදී මට තාත්තා තමයි ප්‍රශස්සා කළේ තාත්ත තමයි මගේ පලවෙනි මාව පළමුුවම ප්‍රශංසා කරපු පුද්ගලයා නිසා තමයි මා මේ ලෝකයේ සම්මානයට පත්වනේ අම්මටත් වඩා තාත්ත තමයි මාව ආදරෙන් ප්‍රශංසා කරේ ඉසද අම්මල පත්තට මං හැරෙන තාත්තලත් මෙතන ඇති මං බොහො ආදරෙන් ඉල්ලනවාත් තමන්ගේ දරුවන්ගේ අප දරුවන්ග තරන්නේ වැඩි හිටියුනත් හරියාසාසයි ප්‍රශංසා කරනට ොහොඳද කියනවට හරි ආසයිගේ ද මට අපේ සම්පත් බුරතුමා ප්‍රශංසා කළ කොච්ච රාසද මං ආසයි මට බනිනවනම් මං ආසද නෑන කිසිම කෙන බනිනවටආසන බුදු හාමුදුරෝදේශනා කරන ප්‍රශංසා කරන්න එක හරි වටිනවා හැබැයි බොරු ප්‍රශංස්සානවෙයි ඇත්තටම ප්‍රශංසා කරන්න තමන්ගේ දරුවට අනුම් මස්සරහණවේ දරු ස්රහ. ඒසා දරුවන්ට ආදරෙන් සලකන්නඒ ප්‍රශංසාවල් නිසා දරුවන්ගේ ජීවිත වෙනස් වෙනෝ ඒක තමයි අම්මල තාත්තලලාට කියන්නේ දරුවත්තඒ ප්‍රශංසාාව ගන්න විදියට වැඩ කරන්න ඕන එමනේද එම තමයි හරි එන සිබල්ලක්කගේ සිිල් වෙත්ත සිහ නෝනගේ නැන්දගේ සිබිල් නැන්දගේ එම න සිබිල් ලාත්තම්මගේ පොත ගෙන්න්නවගන්න ඕන නැත්තන් අපේ සම්පත් මේ ගුරතුමා වගේ සම්පස්සර් වගේ පුස්තකාලෙන් හරි අරගෙන බලන්න ට ඕන මේ පොත වැනිියන් කලු වැනිියන් මේ කලු කියන්නේ සිවිල්ලත සිහ නැන්දා හොඳයි අපි ඉතින් ඊළඟ ගීතයයක් බලමු නේද හ රීකාාව ගීතයත් බලමු දොලපුතාලට මතාක්කෙන් නති අහතර ශ්‍රේණීය සිහන මැවූ සිත්තරිය පාඩම එතුවා කියලබෙපු ඉදියටම පුඩාක්ස්තර ඇතුළත් ඔන්න ඒ කතාව උගොල්ලන්ට ඒ පොතෙන් ගන්නත් පුොඩුවන් හර අපි යමු ඒළඟට අපි කතා කරන ගීතයට මේ ගීතය තර වගේම විශේෂිත දෙබසකි ස් සැල්ල කතා කරේ සුළඟ සහ පුංචි ගැනුලාමෙක්න මේ ගෙදරෙයි න අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකු අතර පුංචි දෙබස අපි මේ දෙබසටත් සවන් දීලා ඊට පසේ මේ විස්තර කතා කරම අපේ සම්පෙක් ඔන්න විදිහයට තමයි අක්කගේ මල්ලිගේ පුංචි දෙබස මට මතක විදිට මේ ගීතය මුලින් ගානාකරය වසන්තා සන්ඳනායක මහත් වියය ඉට පස්ස මේ අලුත් අපේ ලමා ශිල්පී ශිල්පිනියන් ගාන කරන ීතයක් තමයිම උපුුට ගත්තේ. එවගේම ගීතය රචනා කරලා තියෙනවා මැවිින් සේනාරත්න මහතා හරි වපුුදේ මේ ගීතගැන අද පැදිලි කල දෙන්න ගොලන්ට ජීවිතයට ගොඩක් වැදගත් ඒේවල් කියයා දෙන්න. ප එකතුල ඉන්න ප්‍රවීන ගත්කරු වන්ගේ රාජ සම්මානලාබී අපේ ගාමිනය කුමාර විතාන සව ඉතාමත්ම වරෙන් තුව සීපත් කරමින් දෙවැනි අවස්ථාවට අප අවස ස්තුතිමල්ලි දැ මට අතවසන්න බලන අක්කලා මල්ලින්න අක්ලා අසන්න බල මට පේනවස් සමහරු ආයින්නනේ මල්ගකාර මල්ලිලින්න අක්කලාඒවගේම මේ අතසන්න බලන්න අක්කලන්න අක්ල ඉන්න මමාලිලලා අතුස් ස්්‍රා මල්ිෙනක්කින්නවා නදීන් තර අක් කළඉන්න මල්ලිලා අතු සැවන් ආඉන්න වනේද. ස්භාගදක්කලත් මල්ලත් දෙන්නම නැතුවේද ද මට මේ කතා කරන මටදේපුතේ අක්කලත් නෑ මේ ජීවිතේදී මල්ලිලත්නෑ. නංගිලා විතරයිඉන්න. එක්ෂ මටවයාදකි වාඩුයි. මන්දන්නවාය වුනාාට මං ආශ්‍රය කරන පවල්ලොල මන්ඳදන්නවා අක්කටිකක් වැඩිවල්ලු නාම්මක්කටික් තැන්පත්ෙන අක්කලටිකක් තැන්පත්න දෙඟේ චනුලිදවා මට පේනවා තැ තාිකල් ලොක වෙනකොටයා මීට වඩා තැන්පත්වෙලන ඕම සංසුන්ෙනෝ හොේ හැබැයි මල්ලල්ලා එහෙමනෑ මල්ිල දගකාරයි. මල්ලිලා නිතරම අක්කලාට අක්කලාට පා කරනවා සෙල්ලන් කරන්න ම අක්කලාට වැඩ පැවරිල තියනො යන් උදව කරන්න ඕන රතුළු නොහදන්නඕන රටලු නුහදන්න ඕන දර්තොරේ වැඩ තියෙනවා රිති හෝදන්නම්මට උතුෙන් ඕන අකරලාට වැඩ ගොඩයි ල්ිටෙකත ේරුක්නෑ මල්ලි ගකාරය ඒ මෙහේදුවනවා මල්ලි හරිම දඟකාරයි කියන කිසි දේනාහායි අහනෙ නෑ කිසිම දෙයක් ඉ නිතරම කතාකන පුංචි කතාවක් කියන තියෙනවා පුංි විතරයක් කියන තිනවා අක්ක දැක්කද මේේදේ මේකක්කට රුස්සන්න මොකදක්කටිකක් වැඩිමල් අක්ක පොඩිමනම් කමක්නක් අයිතිය ෙසක් කියනේ මට ඉන්න දෙන්නක මෙගෙරොර වැඩ තින ත්ක නැවි නැලවන්නබ එහම කියන් කියලා කියන ඉ අක්කම කියනවා ඔයා හරිම දඟකාරයි කියන කිසිම දෙයක් අහන්න යි මල්ලි අතාරඉන්න මල්ලි කියෙන ඔයා හරි කටකාරයි කිසිම ආදරයක් නෑ ඔයාමට ආදරය පෙන්නන්න කියලා මේ දෙන්නගේ ලෙබසේ අනකොට අම්මට පැමිලිලි කරන්න ඉලඟට මේගොල්ල අක්ක කියන්ඩ ඉන්නකො මං අම්මට පැමි කර මේ මේ දරුවා මේ මල්ලි අපේ නදිනුත් එහෙමද මන්දන්න මට නදින්න පේනවා ඊළඟට අපේ මන අපේ ඔමේෂ් පේනවා මට ඔේෂ්පුතා ඊළඟට චිරන්තපුතා පේනවා අනිත්පුතාල පේෙන්නෑ ති මේ ගොල්ලොත් එහෙම වෙන්න ඇති වේවලහංගන වැලතවරුණන්නේ ගහන්න පුළුවන් ේලහංගන වේවලති ේචදර වේවලහංගන හංගලගේ හරි වේවලහංගල තියන්නේෙ හම්ම මට කොහොමත්තාදර කිස මට ගහන්න ඔයා පැමල්ල කලට මම්බාාවෙන ඉතාප දකකාර අතිශය දඟ පැචක් තමයි මේ මල්ලිය ඉතින් මේ මල්ලිගේ අක්කගේ අතරයෙන සුරතල් සංවාදය එක අණ්ඩුනෑ හරි හරතල් සංවාදයක් මේ සංවාදය මේක නරක වචනය හොඳ මිහිරි වච්චන තියෙන්න්නේ ඉති මේ දෙන්න හරි ආසෙන් ආසාාවෙන් ආදරෙෙන් ඉන්නේ වුණට පොඩිපොඩි අක්කට හිටගම් තරහයනවා මල්ලි එක ගානක් නෑ ඉ මෙහෙම මල්ලිලා ඉන්නවා මේ අක්කලත්යන්නවා ඉකරිසා මේ ලොකුුණ හමත් එහෙමයි දේ වුණනා ති ඒගොල කවදාවත් තමනාපවෙන්න අක්කල මල්ලිලා ඉන්නක පුතේ හරි වාසනාවද මටේ ඒවාසනාව තිවන්න නංගලා විතර ඇති ම තමයි පවුල ලොක්ක ඉදි අක්ක කෙනෙක්කන්නන හරි ආසයි මන්න හරි වාසය අගෙන මට හිටියන අය කෙනෙකුත් නෑ අයගෙනෙ කියටන එෙත් ආසයි ඒයානඒ පවුලි බරාදින්න නේද ඉතින් ඒවගේ අපිට දෙියෝ දෙන විදිට තමයිතින් මට මල්ලි ලහිටියත් නෑ නංගිලේ නංගිල විතරයි. ඉතින් පුතාලට ඇති සමට භාගදාන්න නැතුවත් ඇති ඒ මොනොෝහුනත් ඉති මේ වගේ රමණීය ගීතෝලින් පල්ට හරි ආස්වාදයක් ලැබෙන ඇති. තව දෙයක් කියම අපි ළංඟිකට යන්න කලේ මං කතා දෙකට වැඩි කියන්න නෑ කියල පොන්දුරාණ ර මතකතියාගන දෙව්පියටත් එකක කියන මේ විදුලිය නිසා තමයි අප මේ සියලු සම්පත්විඳන්න විදුලිය තයි ඉෙක්්‍රසිට නිසා විදුලිය නැතිවනානම් වැරදිලාවත් අපිට මේ වැඩ සහන බලන්න හම්බේෙනවද මල්ලි නෑ බලන හම්බෝන්න නෑ නේද ඉතිං අපි විදුලියට විදුලියයට හරි ලෙගාතුයි විදුලිය නැත්තන් අපි කියන නොදියනුයි කියලා දැම මේ විදුලිය කියනක හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කියන මහාවිද්‍යයක්ඥ ඩිසන් ඩිසන් කියන මහාවිද්‍යයක්ඥ ස්කෝලයන දවස්වොල කං වැඩිය එහෙන්න දවාලගකං හොඳට ඇහෙනේ මගේ කනත් ඇහෙෙනවා ඒ වනාට අනේ අවාසනාව මේ දරුවගේ කං ඇහෙන්න ඒ දරුවට වාඩි වෙන්ඩුවෙන්න්න මේ අන්තිම පේලිය එඩිසන් කියන ලම්යාට අන්තිම පේලිය තමයි ලැවෙෙන්න්නේ. කොහොමත් ගුරුවරයා කියනක ඇහෙනෑ යන්කන් තමයි ඇහෙන්නේ මේ ගුරුවරයා මොනව කියා දුන්නත් එඩිසන් අහ ප්‍රශ්ට හරි අමුතු ප්‍රශ්ට ඇයි අහස නිල් පාට ඇයි කුරල්ලො පියාබන්නේ ඇයි කුරුල්ල අපි වගේ බිවිින්යන් නැත්තේ ඇයි මේ ඇයිඇ ඇ මොකද ොක්ද මොක්කද කිය ප්‍රශ්්‍රතම හන්නේ ඇයි සත්තුන්ට අපිට වගේ කතා කරන්න බැරි ඇයි අපි කතා කරන්නේ ඇයි අපිට වාහන තියන්න ඔය වගේ අමුතු ප්‍රශ්ටය හන්නේ ඉතිින් ගුරට හරි සරදයන්නේ දැවයි සපස්සව හොඳ වුණනාට සහර ගුරුට ොම ප්‍ර්ාන් ලමයි පෙන්න්නට එ පාර මේ ගුරුවරය අම්මට ලියමක් යවන අලු මේ දරුවා හදන්න බෑ මේ පන්ති ාර ගුරුතු මේ ගුරුවරයා කිය නොලු මේ දරුවා හදන්න බෑ මේ දරු අනිත් ලමින්ට වද දෙෙනවා මේ දරුවවා ස්කෝලෙන් ස්කරන් යන්න යම්මට කඳුළුව වෙන අලු මොන අම්මට ද කඳළු නේනෙ නේද. අම්ම තින් මේ ලියවම අරගෙනාවම ෙඩිසන් අහනවල ංචි එඩිසන් මොදක්ම යොක තියන්නේ මේක තියෙන්න්න පුතේ ඔයා හරි හොඳලාමේ ඔයාට විශාල දැනුවත් තියෙනවා. ඒ නිසා ඔයා ඉස්කෝලේ වන්න ඕන්ඩ ඔයාට මට මඋගන්නන්න කියකි තියෙනවා. අම්මා අඟවන්න අම්මයි කඳරු පිහිදාගෙන කතා කරන්න ති මටහරි සතටයි පුතේ ඒනිසා මේ එඩිසන් ගේ තාත්ත එකක් ොගත් කෙනෙක් ඒ ත්ත පුස්ත කාල අතිනව පුස්ත කාලි පොත්තරගෙනෙම අම්මාම මේ දරවාට උගන්නනවා මේ දරවා මේ ලෝකෙට බුදු අම්මෝ කොයි තරන් නිර්මාණ කලාා මේ අපේ පටිගත කිරීම යන්ත්‍රය පවා එතුමා තම ඉස්සල්ලම හැදු. ඒ වගේ විශාල නිර්මාණ විදුල බගුල ඇතුළු විශාල නිර්මාණ රාශ්‍යක් භිකරව ලෝකයේ ශ්‍රේෂ් ඉන්වෙන්ට කෙනෙක් හෙම ත්ත සොයාගත්ත මේ අලුතෙන් දේවල් ලෝකෙට සොයාගත කෙනෙ ෙටිත්තම එඩිසන්. තෝම සල්ල ඩිසන් කියෙන මහා චරිතයක මහා චරිපයක් ලෝකෙට දේතුමා ජීවතුන් අතරනැති වුණට අපි සමරන්න හැයි ස්කෝලෙද කොම් වෙච්ච දරුවේ ගරුන්ට එ පාවෙච්ච දරුවේ. ඒේක නිසා ඒකත් මම ඔබට කියනවා එහෙම එපාවෙච්ච දරුවෝ හරි සුවිශේෂ අය බවට පත් වෙනවා. ඒනිසා ඒ හැකියාව නදුරගන්න ඕන අම්මලා තාත්තල විශේෂම අම්මා.හම්ම තමයි යෙදරක මහා වනස්පතිය ගැන මහා ගහ බලන්න වෙලාවක් නෑන අපේ අම්මා සිංහල ගුරතුමිය නැතන්ඒ සිංහල අපි ඒකාල්ලගෙන ස් කොලයාමිණේ ඒ සිං ලස්සන සිංහල ස්ොලයාමි නැත්තම් මගේ සිංහල යාම්්‍රමාණයකට හොඳ වනාන අම්මට පින්සිද්ධවෙන්න අම්මට පින්සිද්ධවෙන් ඒයගනිසා මතකතියාගන්නට ඩ අම්ම කෙනක් තාත්තකෙනෙකට වැඩිය තාත්තල තරහවෙන්න පාහගෙනන මත්තාත්තකනෙන දරුතුදරක් සවිශේෂකාරභාරයක් කරන සුවිශේෂ කාරාරයයක් වනු අම්මල පිට ගයාහම පුල්ලවල් වෙන්න ඒේයි සාද පුතේ ගලන්ට ඒව තේරෙන්නෑ නමුත් මේ කියන කතාවතේර මේ වගේ රමණීය ගීතා හන්නට ඕන පාසල් පෙළපේ නොතේවුනත් එහමනත්තම් විශෂය මූලිකව නොතිබුණත් මේ වගේ හොඳ පොත් කියවන්න ඕන මොකක්ද පොත ඔය මංති වැනිියන් කළුවවැෙනියන් ඒවගේ මේ වගේ ලස්සන සිින්දු ලොකුණ හමත් අන්නෝ ලොක හමත් ඒවගේ සිදදු හන්නෝන තේර නේදමයි පුතාලට දලට නේද හරි අපි ඊළඟ ගීතෙරත් යමු මේ අපේ සර් මෙන්න මේ විදදියට ගාමික් මාර්විතානසර අපි වන්නෙන්න්න විල්ල අදවසේ දලපුතාලට ගොඩක්දේවල් කියලා දෙෙනවා ඉති මගේ දර ද පතේ තුම දවසලක් පොතක් චනා කර ති මේ පොතටත් ගොඩක් වෙහ සහස වෙන ගමන් තමයි දවසේ මේ පුංචි වෙලාවෙන් කර ගත්තේ මේළඟ ගීතයට මම එන්නේ අහස ගැන කියනකොට වැස්ස කියන්න අපට විශේෂිතයි ඉතින් මේ වැස්ස ගැන අරස නහුබුදු ශූරයෙන් අපේ හිටපු සිංහල පිළිබඳ විශේෂිත්තම ප්‍රාශඥයක ප්ිත. තුමා රචාකර ගතයක් යි ෝ හත්ම හමලත් නිර් ශන්තමහත්ම ඇතුු පරිසක්ම ීතය සබඳධතා අයතු කල තියවා ගායනයෙන්. අප මේ මහිරි ගීතය හම මේක ඉතාමත්ම පැරණ වුුණට හන්නහන්න ආසහිතන ඉතාමත් අලං කාර ගීතයක්. හන්න විදිර තමයි ඒ ගීතය අප යක්ුතු කර. එතිෙන් අපේ ආද්‍රනණ ගෘත්ම ගමික රිතාන්සර දොලපතාලටම ීතය ගැ කියලදයි මේ ීතේ තේරෙන් ැති වචන තිබරුණා ඔන්න හගන්න පොළො. සම්පත් බල්ලී සම්පස්සර්. මේ ගීතය පටන්ගන්න කොටම මතක් වෙන අත්තමයි පුතේ ජල චක්ත්‍රය. ජල චත්‍රයේ තාම ඉගෙනගෙන භාගධාන ඇතුේ තු මේ ජලයේ චකත්‍රයක් වගේ තමයි ගමන් කරන විධ ස්වරූපෝඩිින්. එක එක ආකාරවලින් ඇය උදාාරණ්‍යමවශයෙන් මේ වලාකුළු යාල දැක ඇති කලුපාට වලාකුලු. එකැන අප අම්මලතාත්තලකෙන වැහිවලාාකුළු. ඒ ඒවෙයි තමයි වැස්ස තියෙන්නේ. ඒ වලාකුළු අපිට ගන වලාකුළු කලුපාට වලාකුළු. ගනකොට අප දන්න වමහතකින් හි දිිගන්නීමට රදිික ගන්ඩ එල දාලතියන ීටි කකුලන්න කියලා පිකෑ ගහනු මත් ගමකන ඉන්නේ මොකද හේතුව. අපේ ඒක මර ුල ගා අපිසලක කතක හළලගත් තමාමගන වැසි සුලග ති වලාකුලින් තමයි වතුර බිමට එන්නේ මේ බිමට එන වතුරු ජලය රගන්න පොළොවට දහ කොළ රාගන්නවා ජලාශෝල පිරෙන්න්නවා ගංගාදිගේයානෝ ඒවා ආයි වාශ් පවෙලා. අයිත්වාශ්පවෙලා කොහට දෙයන්නේ ඉරලියට වාශ්පවෙලා ආයි යනෝ හස ආසට යනෝ ඉතා සරලක ජලතක් ක්‍රේ යන්න එහම හසට නොගියොත් ජලය හැදන්නේ නෑ එකන වැහිවලාකුළු ඕන ඕන අපික ති වගේම ජලය අවශ්‍ය ජලය තමයි පුතේ දුවී ස්ත්‍රාතිගෙන ගනී මේ ඇඟ පුරාහමතියෙන ජලය ලේනෙවෙයි ලේකයන්නේ ජලී ද්‍රාවණය එක හොඳට අහගන්න නැ අපි සේලයින් දෙනවයි කියන කියන්නේ අප රුදරේ රුදුරයේ ලවන සාන්්‍ර සමාන ජලය සාර්නයක්තමයි දෙන්නේ දැ අපිට පාචනය වගේ ලෙඩක් හැදුරම් පුුවන් තරම් වතුර බොන්ඩ කියලා දොස්රලා නියම කරන්නේ විජලනයවීම මිය සයිල විජලනය වෙනකොට අපිට නොකා නොබීන්න පුළුවන් හැබැයි මේ වතුරති බහ කියන එක වතුර නැතුවනම් අපිට ඉන්නමා හුස්මනතුව මොහොතක් පත් ඉන්න බෑ වතුර නැතුව වනත් දවසක් දෙක් වැඩිමු නොත්දී අපි විජලනය වෙලා මැරිලා ෑන ැෑමනතු අපට ඉන්න පුුවන් යම්කිසි කාලයා. ඉද මේ ගීතේ හරි ලස්සනට කියන්නේ මගේ පුරුවරෙකු අරිස නහබුදුසර නිවංගත අහුදුවන් මන්තන දිවිය ආත්මයක ඇති. වලා කුලින් බැස සමන් කුලත්වද. අපි පුතේ මේ අපේ රටේ බුද්ධාගමය තමයි වැඩිඉන්නේ. අපිට තියෙන මහාර්ග වස්තුවක් තමයි සමන්ගර. එමටත්තන් ශ්‍රීපාද කන්ද. මොකද බුදුහාම්දුරන්ගේ පාසලකුණ තියෙන ශ්‍රීපාද කන්ද මුල්ට ගන්න අපි ලොක භක්තියක් ඇතිනවා මේ ඉසල්ල වහින්නේ බලාකඩින් බැහල සමංකුලත් වැදගෙන විතරන්නේ සන් ගිරහරා ගංගා ගොඩක් ගල්නවා එලෝ බලා යනවා හැබැයි එලෝ බලා යනව කියන්නේ අපිට වැඩක් වෙන්න හැබැයි ඒයාට කතා කරන්න පුළුවන්නන් කියන්නේ අනි මගින් වැඩ ගනිව් ගනිව් හඩ හඬා ඔය යනවා ය අදටත් වැඩාරන්න දෙ අදටත් මේ ගින්ගගේ වතුු ගොඩාක් කලුමගේ වතුර ගොඩාක් මුහදත්‍රයයානවා හැබයි හම්බන්තට පැත්ත වේෙනවා අගුණු කොළ පැලස්ස පැත්ව වේලනෝ කරකුටම් වෙල මන්නාරම් පැත් නියගෙන් වේලෙන ංගේ හිලතියනම් පුතේ අපිට බොන්නතිවුනට දෙනයාය පත්තේ මාතර පත්තේ ගල්ල පැත්ති උදවිියයට මෙත් එත් කලාපි සීවිත පලාාතක බොන්න තිවුණට අනේ මේ රටේ මේ පුංචි රටේ කීදෙනකොට වතුර බොන්න නැත්ද නාන්නනේ වතුර බොන්න නෑ ඒකට හේතුව මේ ගංගා හරවලෙහිට ගෙනියන්නඕන දැ දැවේදිී රදස්තුම් මේ දැවෙනවා ගින්දරින් දුන් දදා බැලු බැලු හමමාතේ දැවෙනවා තැම් ම ංචිකාලට වට ආද දැවෙනවා මොකද ගවල් හදනවා පාලන් හදනව පාරවල් හදනවා ගස් උල්ලදාන ජලචක්‍රරයතකට අවුල්ලනවා ගස්නෑන යටවූ යව් යවුමා එහේ මේ හා. ජලය කියනවා වැටික්්ච වතුර කියෙන අනේ මාව හේට එවන්න මෙ හෙට යවන්න. මේ ගිමන පොළොවෙ තින වෙහෙස නිවන්නන්න. මේ පොවෙේ තියන මේ ගිනිගෙන දුන්දාලා. චන පොව ේ නිවන මං්‍යයවන් හට හ තුරුවටත්නම න නද ඉති එහෙම කියලා කියනවා මේ එදා රටීමේ දනෝ න පැතින්මා ඉස්සර්කාලිට වෝ මිනිස්සු තැතින් කියැන උත්සාහ ගත්තා මගින් වැඩක් ගන්න ොහොමද ඒක උත්සාහගත්තේ තැනින් තැන රදවල කොයද රදවලති යට කියන්න බලන්න වැැව්වල වැැව්ල රැදව්වා ජලාශෝල රැදව්වා රදවල වැඩගත්තා පරකම සමුදයගත් සොරබොර වැගත්තොත් එහමනැත් ිනේරිය වැවගත්තවොත් මේ අපේ උදියන දැඟින් නොදවිකරපුේ පනන්නේ මේ පැරණි රජදරෝකරපු ේවා පැරණ ිනිස්ුකරපු වාරිකර්මාත ඔකට කියෙන වාරිකර්මාන්ත. ඇයිව කළේ වියලි කලාපේ ගොවීන්ට ගොවිතැන් අස්වත් දන්න. යව යවූ එතමට කියනව මගෙන් වැඩක්ගෙන මටත් වැඩක් කොට මගෙන් නොත් වැඩගත්තා මටත් වැඩක් කලා ලොවේ නමක් ඇැබූ. ලෝයේ රටේ නමක් තිවවා මේ වැැව් අදැක්කහම අදත් විදේශකව හරි යාආසේතරනවා. ම පුතේ වැරංවර අපේ මේ සර දන්නවා මම විදේශගත වෙලතියෙනවා බොහෝම දුෂ්කර පටවලට ගිල නෙන උදාහරය වශ සිංගපපුරගෙන්රට අපටවඩ ගොඩා දරට පල්ල යිටිය ලක සිතිිය මේ පුතේ අපේ රට ලකුණු කරන්න පුල සිංඟපපුර ලුණුරන අදත් බෑ ඒතනත් තිතා අදටත් සිංග්පුරෝ වතුරගේන්නේ මැලේශාව කියෙන් රටින් බොන්න වතුරගන්නේ ො කරන්න මුද ල சைකල් කරලා මන ප්‍රතිචක්‍රිය කරනය කළලතමයි න්න රදි හෝදන්න ගන්නන්නේ. බදග මිරිදියයන නිිරිදිිය සල්ලිගේවෙල මැලසිயாාවෙන් ආනේනය කරන. පිටටන් ගේනවා. යපි කොච්රවාසනාව වද බන් ඉදඒගනිසා මතකපයාගන්න මේ පනිවිඩයත් දෙන්නේ. අහුබුදුසර් අරි හබුදුසර් පනිවිඩයක්ත්දවා නොක කියනවා පොඩම්ෙක ළමමාගීතයක් වොට ඩහිටියන්ටතියන නකින්ං වැඩක් ගන්නගේ. බදුස ගැන කියනකොට අපේ සම්පත් පල්ලි මට පතත්වෙනො මගේ නම සර් කියනවා ගාමිනි කියන්නවදාවත් ගා මිනි කියන්න ම් ගාමනි කියන්න න කියල නවත් අන්න ගාමනී කියන්නේ ගමට මැනිික ගාමිනිී වත්ඒ ගනය හොඳනෑගර දූල පුතාල අනාගත දිගෙන ගනේ මේ මේ භාෂාව සිංහල භාෂාවත ගණය සහ බලය එතකොට තමයි අපි නම්දාන්නෙ දරුවන්ට තමයි ගොඩක් ද ත ද සර්ග දුව සමන්ති තමයි නම්දාාන ගොඩක් ලංකායි වැඩි දෙන වැඩිහරියක් නම්දාාල්තින් අරසි නබුදුස සම රායතන වල සුවසිරිපාය සෙත් සිරිපායේ ඉසුරුපාය ඒ නම්ටික ඔක්කොම අහුබුදුසගේ සා මතකතියාගන්න මේ ඉංගිරිසි භාෂාව හර බැ ඉංගරිසි ගැරගන්න ඕන වෙනත් භාෂාවල ගනය සහ බලය පිහිටවන්න බෑ ගනේ සහ බලය පිහිටවල අහදනව සෙත් කවි ඒ වගේම සමහරවෙලාට හදන වස් කවේ ගැන හිතන්නවත් එපා ඉතිම අපේ භාෂාව අමිලයිපුතේ සිංහල භාෂාව මේ රටේ භාෂාව අපේ රාජභාෂාව වෙන රටවල්ලොල නෑ ඒක හරි අමිල සුන්දර රමණීය මටසිලිටි භාෂාව. ඒ අපේ නිසා හම අපි කියන්නේ ඒක තම ඇත් ඒසා ඒකත් මතකතියාගන්න මේකෙන් පණි විඩියක් වෙනවා ඉති ඕගොලො කවදහරි තැනකටඇවිල්ලා මේ වැඩත් වැඩක් නොගත් වතුරෙන් වැඩක් ගන්න ගේ මතකතියාගනමතාව පනිවිදිියක් කියෙන සර්ම කියපටක් අහුබුදු සර්ම ලියපු ලියපු රචකයා ලියපු පනිිවිියක්ත්දනවා. නිතරම උදේට විශේෂෙන් වැඩිටි හගෙනන්නට කියන්නේ. ජලයට ආශිර්වාද කල්ලා ජලය පානය කරන්න. ජලේ පානය කරන්න රාජිගේ විද්‍යාලයේ සිංහල සාහිත්‍ය උත්සවේ දවසේ සර්තමයි ප්‍රධානමුත්තා මම විශේෂමුත්තා සර් හරි ලස්සන කතාවක් කියනවා ඒක හරි ලස්සනයි සර් සෙත්කවයක් හැටියට. ග සලති නොලු සබපා පස්සා කරන කු සලස් සොප සම්පදා සචිත පරයෝ පනග තම් පුද්ධාන සාසන මේ වැඩ හිටි අන්මත ඒක තමයිරු හැම බුදුවර එක්ම කියන ආශීෂන ගාතාව අප බද හා මුතුරුව ගෞත බුදුහා මුදුරුව කාලිචක පාලි බසාාව ඕක කිරවා සර් කියනවා හැම උදේසනකම මා විසින් ගනය සහ බලය පිහිටවා මේ ගාතාවෙන් හෙල බසි කියන සත් වව ස ජායන කළල වතුර තුර බොන් ොනම තාලි කියන ල තාලත්තාගගේ සිදු නොකෝටැසිියල් පවු් පින්කිරීමේය දෙන්නේ සිතෙහි සුද වවන්නේ මේ වුවා සෞබුදුන්ගේ නබුදු බස සැබැහැමැයි මේ සැබෑබස් බෙලෙන්ඩැන් මෙදිය තිවෝසූවීමෙන් මාකායේරෝසිදේවා ගර ලෙඩින්න්නන කියන්නකුළලා මෙදිය දිියසුවීමෙන් ඔබ කයේරෝසිදේවා. තුන් පාර සජ්ජාන කළ බොන්න මන්සර්ටෝකද එවන්න අම්ල දාතලට ඕනුනු තිල්ලගන්න. අරිස අහුස මත්තකරන් දා මටලියල න්න දාෑ බර් ගාමි කියලා ඒකත් මටම මේ වෙලාවේ මතක තියෙනවා ඒ අකුරු තියන පත්‍රිකාවා දාමර නීියයමක සර්රද ජීවතුන් තරන තිනිසා.ඉදි මේ රමණීය උපදේශාත්මක ගීතය හිතට ගන්න. මොදේ තේරවාානේද. ගොඩක් වටින කාරනු කාරණා ගොඩක් දැනගත්තදදපතිේ තමයි අහුබුදුසර්ග නේ අපි අහු අකුදුසර නන්දාාපු දූලපුතාලත් ඕන තරන් ඇතිසර මෙතන ඉගන ලංකා වඩා ඉන්න දරු පරපුරක් ගත්ත හම සීත අසුවක් විතර එතුමන් සින් නිර්මාණය කරපු නම් භාවිතා වෙනවා ගොඩක් අයට හරි එහෙනම් අපි යි අනිත් ගීතය එකතුය අවනස්සාන ගීතය ඒ ගීතය අපේ ි අපේ මාතර පැත්තට ටිකක් වන වෙයි අතිශය විශේෂයි. ඇයිත් දන්නාද. ගජමන් ඕනන් ගජමන් ඕන නත්තං ගජමන්කුවතේ විශේෂවස්ථාවක් තමයි දෙනිපිටියට වෙල දෙනිපිටිය නොගා ැන කියපු ගීත. ඉතින් මේගේීත් මම දොලපුතාල වෙන්වෙන් එකතු කරගත්තේ. අපේ පරිසරයාාස්ත ක්‍රියකාරකම් පහවසරේ පහස්වෙනයට අදාළ පාඩබේ පැලයිටයා ගස්වැැල් වලට අදාළ පාඩමේ අපේ රඩේ අයිතිහාසක ෘක්ෂ ගැන කපාරන. යස්ශ්‍ර මහබෝදියය එමගේ මැබෙලිත්තේ. සේබලාගස ඔපනායක යෝධ පුස්වැල ඒ අතරේ දවානෙත් එකක් තමයි මේ දෙනිිපිටිය නුගරු දෙනිිපටිය නුගරු පළිඳව ගජමන්න ඕනා කිවිදිය. ඔහොබඳ කිව්වේ කියලා අපි බල.කිනවනදුටු දන සෑ. තුරුපෙල අවට සැදීීම යුත්සෙවන ීලාම්්‍රෙර දු බලසා සිතු ීදු විශෂ ගීත කීපයක් විදිරිපත් කරමින් දුල ප්‍රතාලට මේ වැඩ සටහන ගෙනන අපට ලක්කු ක්තියක් වුුණේ ගමිනි කුමාර විතාන වැැති තුමායි ඉතාමත්ම ගෞරණතු තුන් සහිිපත් කනවා. දෙැනිපිටියේ නුගරුහ වැඩුම අදනිය දෙයබපුතේ නඳදාමාල්නී ආද්‍රනය ශිල්පිනිිය අප රටේ ගීත පෝකිලාවිය වර්තමාන් එතුිය තමයි ගානා කරේ. ඕ නදාමාල්නී ගෙනත් වච්චනයක් කියන්නඕන මහා ගීත කෝකිලාවිය අපේ දැයි අපේ ජාතියේ යම් ලතාත්තලහගෙන ඇති එරිමේ නන්දාමාල්නියගේ ගීත පණ්ඩි තමරදේවයන් ගීත. ඒවා නිරන්තර ශ්‍රවණය කරන්න මොද අප හිට නිදදා රුුණු සර සවිියයේ ශිෂ ශිෂාන් පන්සේ පිත්‍ර කතා කනකට වැඩි හරියක්ත් තෝර්ගෙන තියෙන්නේ. මේ ගායනයෝලගේ ගාන්දර්වයානන්ගේ කෝකිලාවීගේ ගීත.ඒ මම කියන්න යන්න පුතේ මේ මටේ වචනටික නැවත දාන්න මල්ලිම ස්කීන්නගේ මේ දෙනිිපිටිය නුගරුක් කිය තැන ම දේ ඔ ගලගේ සර්ගෙනුත් ඇහව මට එක හරියට ස්ථාාවර කරගන්න. අද දකින්න නැහැ බොම කණගාටුදායකයි එහෙම තමයි මේ රටේ හැටි ඉතින් ඒ වාරක්ෂා කරගාශ වින්ට ගලවල දානත් තත්යක්තමයි තියන්නේ ගජබන් ඕන කියන්නේ අපේ සිංහල සාහිත්‍ය වංශයේ මහා සලකුණක් සලකුණක් ලකුණු කර කෙනෙක් නිසා ඔබට තවදුරටත් ගජබන්න ඕන ගැ ගෙනගන්න ලැබේවි සාහිත්‍ය ආසාරෙන් හදාරණකොට පෙනවන දුටු දැන සෑ දන සෑම දකින දකින මිනිස්සුන් උේ දේ ඕන කෙනෙකුට ඕනව රල්විහිකු තුුණක් මේ එයාගේ හිත ස්වපත් වනවා ගහක් දැක්හම. බුදුහාමුදුරුවෝ ඔබ දන්න ඇති ඇසත්තු බෝරුක මුල තමයි බුදුනේ බුදුහමුදුර කියන රජකුම්ට්‍රෙක්නේ ඇ න්හන්සේටඇති බුණනේ මේ මාලිගාවින්දල බුදුුවවෙන්න නේද. ගිය කොහටද වනාන්තරයකට ඒවගේම පිට දීලා හිට ඒ වනට තෙවන සැලස්ේ බෝගසක් එ වට ඇසතු බෝ මහා රුක්ෂයක් අපි බෝධන් වහන්සේ කියලා හඳුන්වන්නේ ඊට පස්සෙයි. ඒ මහබෝගහයේ තියෙන අයිස්්චර්ය අදත් අපිට විරාජමානයි ජැස්සිරිමහා බෝහාමුදුරන්ගේ අතු අත්තක් ශාකාවක් තියෙනවා න්රාදුරයේ කිතමයි ජැස්සිරිමමා බ හාමුදුරන්නි හහාඳදුන්රන් පිනවන දුටු දන සෑ මැහැමෝම දැක්කාම සතුටු වෙනවා ගහක් දැකම සතුට නැවූ මහ වනස්පතියක් මහ වනස්පතේ ගැන් එකක් ෙල් ගක් නේ තෙපුුවක් ගහක් නෙවේ දැවන්ත ගහත් දැවන්ත රුක් ක්නග ගහක්යන් මේ තියනෙ කොහේ දහරි ලසන පරිසරයක ගංඟලඟ පිහිටි කදීම කදිව ගගක්ගාවතියන්නේ. තුරුපෙලා අවට සැදීම ගැන අත් අවට පරිසරය තියෙන සබාදහමස් අන්ලචක තවත් ගස්වල් තියෙනවා ඒේතවොට තවත් ලස්සනයි යුත් සෙවනැල් හෙවන තමයි සපයන විශාල හෙවනක් මෙතට තිබිලතියෙනවා අද මේවා වෙනස් වෙලා අදවා නාගරි කරණය වෙලා නමුත් ඒ කාලේ රජබන් ඕෝනක් කාලේ මෙතන විශාල සෙවනක් තවත් ගස් තිබිල තියෙනවා ග ගහ තමයි රජාවගේ ඉඳලපේන නුගහවටාම නුගරකුවට තියර ගස්වොනි වවන සැලසල්තිීනම්. ගන මේ කුලෙන් දිනීම කියන්න මේ මේ කුළුගොලට පවා බොහොම සුරක්ෂිතව කදිමට අපේැ පොරොත්තු දෙන හැකියාවක්ති වෙලතියෙනවා හමන ඕනෑම සුළගට පවා ඔරොත්තු දෙදිමින් විතරක් මේ මහ හක ඔබදන්නව නානා ප්‍රකාර සියතුන්නේවා. අපි කියන්නේ සතු විද්‍යාවවිදි කියන රස්ටින් ලේසස් රෝස්ටින් ප ලේස එමනැත්න ලගුම් පොවල් සිහල පචන ලැගුම් පොල් ලැගම් පොවල් තියෙ මේ ෙහෙල් ගස් හෙමනත ේරගස්නව ඇතටම. ඉටවඩා දැවන්ත ගස්වල කොක්කු ලගිනවා ජලාශ්‍රික පක්ෂෙන් ලගෙනවා. ි පරිසර විද්‍යාවදු ගන්නෝ සරස විශිෂ්්‍ය ශිෂ්‍යාවන්ට අපි ගෙනගෙන තියෙනවා. අපේ ගුරතුමා අතරුණ මුුත්තුමා පිගෙන ගෙන තිෙනවාඒ රුස්ටිම් ප ලේසස් එමනට තන් ලැගුම් පොව ලහසි කළ හම විියගුන් දකින්න හම් වෙන්න විහගුන් ඒ වගේම විගුුණන් විතරක් සහර ශීරපයි සත්තු ලඳුරන් වානරයන් වගේ දකිනාම්බෙත් න වවුලන් වගේ සත්තුත් වේගේ මද වෙනවා එක ඒ සතා ශීරපයි සේ ගරලෙක් නෙවේ ඒගනිසා විහගුන් රැව් දෙෙනවා මේ නුගගහ කඩ එගොල හරි කැමති විශාල ගහක අතු පතර ඉන්න ට රට් නිදාගන්න රෝස් කරන්න ඒ වගේ ගහක් තෝරගෙන. එමනතු පොඩිගස්ලේ ආරක්ෂාව සඳහා. ස සුළග පත් ලෙල දෙනෝ පත්්‍ර ලෙල දෙනෝ නිරන්තරයෙන්. අ උ සුළ උසට උසට වැඩිල තියනකොට නිරන්තරය හළග හමන උදදුහුළග හළකට හරි ලස්සනට ලදෙනව කියලා ගජපනන මේ සවබාදහමේ සන්රචක කියලක අඩේවටඒ මනාව ගලපගෙන ඇති හැම කල්. මල් කියන්න මේ විීලිල කවදාවක් බිීමට වැට එක තෙ කලාපි තිෙන හත්ම කවදාවත් වියලිලා ඉපල් වෙලා පත්්‍ර හැලින් නෑ හැම දාම දකින්නපුුළා යන එනඒ සැපසේම එහි හිද ගිම්ස් දැන සීම ටේ දුවේ මේ රත්තරන් දූලපුතාලට දැන්නම් තියන්න ගිමන්නිවන්න පෝටල් අවන් හල් ඒනත්තන් අපි බස්හොල්ට හදලී බස්නවතුම් පොළොවල් ඒවා යකඩ එවන තවානේ එන තා බෙක් ඒඒ වානේශිප් යට ඉන්නකොට ඇඟ රත්වෙනවා නමුත් ඒ කාලෙ මිනිස්සු අපේ ගමංගිවූ මිනිස්සුන්ට තිෙුණ ඇත්තට ගස්යායට ගස්සට තමයි ඒගොල්ලෝ සැපසේ හිටියේ. ඒ එම ඉන්නකොට ඒල ගමන් නිවෙනවා තැනසීම ලිස නිවෙනවා. දසදික අතු විහිදීම ඔබ දැල ඇති මොගගස්ොල ර ලස්සනට අතුවිහිදෙනවා බිමට කයිරුමුල් ඇවිල්ල ලස්සනට අතු විහිදෙනවා ගිමන විසල්. ගිමන් නිවනවා විශාල වශයෙන් ගිමන් නිවන මිනිස්සුන්ගේනතැදි හරි ලස්සන යෙතුමත් තියෙනකුතේ ආවේනිකත්වය ආවේනික කියල කියැන අපේ ගැවුම් අපටම විරයි තින් වෙනටක දකින්න නෑේ ආවේනික කුරල්ලෝ ගැකග ැඩ වෙන්රටවල්ල දකින්න බැන් අතරත්තුමල්කහ පේමයික් කෙන ඒවගේ කුරුල්ලො කරනාවක් ඉන්නවා අපේම ශීර පායිසත්තුන්නවා අර දෙනි ආයතින්න ම වාන්රයක්කිනෝ පිට පැත්ත මේ පාස පැත් සුදු පාටට ිස් වෙටුල සේවානරයා කලුුවන්දුරක්. ඒක අපිට මවේනිකයි ඉන්දයායවත් දකින්න නෑ. මෙතන ඒක දක්වොනෝ. දෙනිිපිටියටම ඉතා දෙනිිපිටම විතරයි මේඒක තියන්නේ ඒතාම කින්දිගෙන් මේ ගජම ඕන කේවතින වෙන තැන්ගොල මේ වගේ නඋගගහත් දකින්න නෑ මේ රටේ කොහොත් දකින්න නැමේ වගේ නුගග දෙනිිපිටියටම ඉතාම කොහොම තරම් විශාල නුගගත් වටිනා මහ නුග දූම යන්න ඒ තරම් විශාල නුග මහා වනස්පතියක්. අල සකි. සකි කියන්න ඇතරන කොදේ යාළුවට කියෙනවා ස සකයනින් සකි සඳ ස සකි කියන්න හොඳ සිංහල ඒතුමක් යාළුවන්ට කියන්න බලසකිහි සිත් සේව කියලා කියනවා අනේ යාලුවනේ ඇවිල් මටන්න දෙනිිපිට නු කරුක් දන්න යාළුවන්ට නිලබරද ඉතා උසට අහසට නීලම්බරේ වැහන්න තියනෙන නීලම්බරේ සිසාරායන මේ සුන්දර හරිතවරණය පේවෙච්ච කවදාවත් අතු මේ කොල නොහැලෙන පත්‍ර නොහලෙන යාලුවනේ බලන්න ඇවිල්ල ගිම් නිවාගන්න කියලා ආරාධනයක් අතින්නේ යාලුවන්ට ආරාධනනා කන බාගතතා වෙන පලාාත්තොලයට වෙන්න පුොළුවන් නැත්තං වැඩිගම දෙනිපිටියට ැ අපි වගේ පලාාතොලින්ඉන්නට කියෙන ඇල්ල මේක ස්බා රෝසිරිය ගිමන් නිවාගෙන විඳින් ඒ කාලිපුතේ මිනිස්සු චිත්‍රපට තිබුණේ නෑ නාට්‍ය තිබෙනහැ ඊළඟට F එමට මුහු පො තිබුණ නෑි මුණ ඔබාගෙන මුහුණු පොත්තිබුණනෑ සිනමාපට තිබබෙන ඊළඟට බාල් නැට තිබුන්න සැන කලි න්න. ඒ මිනිස්සු ගිමන නිවාගේ සොබ සෞදර්යෙන් තමයි හිත නිවාගත්ත. සබ සෞදර්රයෙන් வந்தදනාගමනක් කිය சிරිප வந்தදරාවිලාන්ුව அනු රාජපුර නදරි ම මිනිස් යන්න. අද එහෙමනෑ ඉතිං අප අන්්‍රාධපුරේ ඇන්නෙර් විනෝධයක් ගන්න. විින්දනයක් ලබාගන්න. අපි නවති අවන් හල්ල ඉස්සර මිනිස්සුනවතුනේ සවබා දහමේ මහා වනස් පතිඥට අපේ බදුහා බදුරුවෝ බුදුනත් මහා වනස්ප්‍රතියක් යටට කියන එකත් මේ වෙලා මම් බතක් කරනවා මම යෝජනා කරන මේ වෙලාවේ අපේ සම්පස්සර් ගස්වොල අතු නොවටන ගෙඩි නොවටන මහා ගස් තෝරගෙන අම්මල තාත්තලාට කියලා ඒවගේ ඒවට සුද්ද කරල ඩෙංගූ චිකන් ගුණඥයා වගේ මදුරෝ නැති තැනක ආසන පනවගෙන ඒවගේ තැනකඉදල පාඩන් කරල බලන්න වෙනස මහ වෙනසක් නැවවි ෝකේ විශෂ්ට මිනිස්සු මේ අම්මල ත්තලට මටි කියන්නේ ක ්‍රේෂ්ම ජාතී ගොඩ ගබමනි ්‍රෂ්මහෝ සේතුන් ීන මජන සමහන්ඩු තනපු. ශ්‍රේෂ්ට හෝචමින් ඇවරිකා විසින් පහරපිට පහරදදුු පටක් ේ නාමේ මංගිහිල තියෙනවා අද සගොන් නගරය හෝචමින් නගර කියල වෙනස් කළල තියෙනවා ෝචිමින් හෝවංකල් කියලලා හඳන්නන හෝචිමින්න් වගේ උුද විය. ඒ අය වැඩකරේ රටට අනපත් හැදුවේ ගස් යටටයිදගෙන ගස් යටටඉදගෙන ින් ැදමී රිල්ලි් ලෙනින් අදත් රෘෂයාවේ වැැදිමීර පුටිින් ැන කතාදරන්නවා ඒ මහා රෘසිියාව තැන්ුව ලෙනිින් ගස් න්දගනතමයි යුභාව කස්්ටුව වගේ ගස්යක්ක ඉද කරනතමයි වැඩරල තියනෙ පාඩන් කරල තියන රටහදන අනපනත් හදලතින්. අපි වගේ කාර්යාලෝල කොටුවෙලා වාය සමිර කෝලට කොටවල්නේ තිීන්ද තරනරන් සතම යෝජනා කරන දූදරුවන්ට බුදහාමුදුරෝ පිට දීල මහ ප්‍රක්ඥාව බද්ධත්වයකෙන මහා ප්‍රඥා මහහා දදාර ප්‍රඥාව ලබාපු ඒ ගස් යටටිදගෙන වැඩ කරන්න පාඩන් කරන්න පුදුම සතුටක් වැන්නේ පුදු මානන්ද දැම පොත් පනස්වනි පොතදකොහෙද මන්ද ලියන්නේ සපත්මල්ලි මම වැඩ කරන්නේ ස්ටේ ගස්යටේිරක මල්ලියන්න්නේඒ ගස්තීරෝ ලොකොඩක් ගස්තී ලොකු අත්ක මංගන්නේ ලොකු යන තරමක එව්යනක් ඒක ගස්යටිද කෙනට කරන හ ආනන්දයක් නි ස එහාගේක ආනන්දයක්. මඟතන්නේ මේ ප්‍රමාණ වත් කියලා ඉ මම මේගම ප්‍රාර්ථනා කරන්න අන්දලට කාලට යමක් නේද මනැඩේ මගේ අම්මා තහ නංගිල හතර දෙනා පෝය දවසට පිපෙන හදට කියන්නේ අම්මගගේතතාෑ මග ගත සොලොස් කලා පිරි පුර හඳද කලා දසයක් රාම තමයි ඔය හඳද දකිින්න පුලලා. තිම පාර්ථනා කරනු දෑබර අපේ රත්තරන් දූල පුතාලට ප්‍රාර්ථනාකර නම්මලත් අහගෙනන්න තාතලත් අහගෙනන්නද. කොමත් අරයෝගළලගේ ආදරිය සර්රහගෙනඉන්නේ සම්පස්සර් සම්පර්ාම සිංහසර් ඔබ සියලු දනනාම ඳලපු අල සියලු නාමක් නාගතේදී. සොලොස් කලාපිර පුර හඳ වගේ ගුම ගැබදි තුලන්න ටෝන. ඒ එලිය. අපි හැමෝට මේ රකටම මේ ලෝකටම ගෙනියන්නවා වට විතරන්නේ බේ ලෝකට ිරියන්න වද ලෝකට ශ්‍රී ලංකාව අපප්‍රමාණ කියීරති උදා කල්ලදේලතින අපේමිනිස්සට ගාන්න දව. ඒනිසාම පාර්ථනා කන දයගරතුකදේ ට ස්තුතිවන් වවා සම්පත් මල්ලිට සම්පස්සර්ට මාවඕ වගේ රමණී රන්මන් ගොලලිත හිතේ කිසි කිලුටක්මැති කහටක්නති සුන්දර බෝධ සත්ත පුරෝපි දරු ඉදිරියට කැමණ වට මේ රෝනා කාල හරි සත්තු පගේටාව එරිම ප්‍රාර්ථනා කරනවා ඔබ ජීවිත ඔබගේ සියලු විහිිරි ජීවිත සොලොස් කලාපිරි පුර සදලෙසම බැබලේවා ඒ එළිය අපටත් ලැබේවා නිරුවන් සරණයි දපුතේ නිරුවන් සරණයි අපේ සර්තත් ඒවගේම නිදුක් ීරෝගී දීර්ගායු වෙන්න කියලා සප බල අයුසිල්ම් සැප බලා අයු ප්‍රඥාාව මෙසියල්ලම් වැඩි වෙන්න කිය ර්ථක කරන මගේ මල්වා රත්තවන් දූල්ල තාල සසිරු දෙෙනත්ත එක් ඉතාමත්ම බැතිබර හදවතින් තමයි පාර්ශනාව අපේ ගුරතුමන් කටි ලබා දෙන්නේ සර්ර අපේ දලපුදාල කිහිප දෙනෙක් සරක කතාහ කරන්නන මට විනාක්‍රශ්ය වාහකට එකතුෙන සරි තාත්‍ය වශ්‍ය කටයුත්තකට නික්මයන්න කියලා තුූමන එක්ව ඉක්මනටම ඇේපතේ මේ කරබෙන් කරපු වෙනාව අපිට හරි ව ඉති එතුමන්ට අපි නැවතනවතත් පුතගුණ පූරකන මේ අවස්ථාවක් වෙනුවෙන් වෙන්කරට දේපුදේ මේ අපේ හිටියා කවදන නිම්සර හිටියා රෝෂයහි වනතු පුොකර වජනයක් දෙන්න කියන්න විසර් පොච්චර පරි්‍ය ශිීසරෝ ඔතේ සම්පස් සම්පස් මගේ සාර්සිතක සොඳුරු සබිය එක පොත නැත්තන් දෙ ප පො ඔයාගන්න නැතුූ තියෙන වෙලාවේ මන්දන අය දේශයකට ගියා මට මතක බද හ විතියාාල සර දුන්න සර්ග පොත සර්ග ප දුන්නා ගමනිස් මගේ පොත සර්තියාගන්න කියලා මට දුන්න ඒ තන ොතිබන්නට අලුත් මුදරේ ගහන්න හ ෙන්න්නෙත් නැ එකරත් බොම ස්තුති දෑවරමල්ලි ඕ කියන්න

ආහරි දැන් නතුම් පේනු ලස්සන මූන ආනේ තුන්දර දරවා කියන්න පුතේ සුබ සන්දාවක්ෂේ සුබසන්ධයපුතේ කියන්න නැතුම් අප සර්ග පොත්් කියව තියන සර්ග ලස්සන පොද්ලියල් තියනවා පොස්පතේ බොහෝ පින් ඉතිං ඔත් ලියන්න ඕනනා ගැත ද හොද ඉතිං අම්ම ඉතාත්තයි ලඟ ඉන්නවද හස අනේ කොල්කර අද ො පෙන්න්නක බහර පෙන්න්නකෝ අම්ම ඉතාතයි න්න බ ඒැ ම හම තාත් ති තාත් හරි හරිේ බෝ සත්ෝසයි බොම සතෝසයි බහ බොම සතෝසයි ඔ හරි හරි මේ සදලි අපේ තවල්ලිමක් කර සදලි ස හරි කතා කරන්න කොතේ කතා කරන්න පොතේ ඔ කියන්න ේ අදල කතා කරන්න අතේ අයිබන් සඳලී ඔවු කිය කේ රදි අපි වෙනුවෙන් ඇතුමාගේ පටිනා කානය වැයකර අපිට වටිනා අවස්ථාවක් වැඩ සටහන්ට පැමිණි ප්‍රවීන දේශක ගාමිණය කුමාර මැති දුන්ට අප සියලු දෙනාගේම අප සියලු දෙනාම වෙනුවෙන් මම ස්තූති බල කරමින් ජනනි නේද ජන නේද දේ එච්චර ලස්සනයිදෑ චතුර කතකෙක්නේ මම වගේමයි වාක්ෂාතුරයි අනුනයි කවා ඔව වැඩ සතහන කරට ගොඩා ස්තතුතිමගේ නමුන්න අහපු අහුදු සර් අහුබුදු සර් අවසර් හැරිස වාමිණී කු මාරවිාන සවර්ගෙන්ද සම්පත්වර්ගෙන්ද සහෝදිර සහ යගෙන්ද අවසරයි අපි අද ලස්සන ගකොටක් ලස්සරීදින ගමන් ඒවා අර නිවැරදි විදිට ගෙන ගත්තා කරලව හා පැහැදිලිවා අපිට ඒවා තේරුම් කර දුන්නු මාර්විතානස්වරටත් සම්පත්වරටත් ගොඩා කිස්තුතියි. රිතේ ඔයා මලාක් හර ඇමෝම හෙයි තිින් බොහම සතති දවාටමහද ොද ගර ගන්නවන විිෂ්ටෙක්ෙන් ඕනොහොද පුරහදගේ බලන්න නිසාරට හරි හරි තෙරුවන් සරණයි වගේම කවුරුත් සර්ර එක තරහ වෙන්න පා සම්පස්සර්ක මේ අපිට අවස්ථාව දුන්න න කිය තුවවිති කරන්න සන් ස යිබෝන්ස සුබ සන්දක් මබමාපටආදරය කරනාවෙන් පවිගත යාදුන් අපෙට ඒ බොහෝ සත්තු දෝනා ඔබදේ ඔබ ගුරදුුමාට බෙහෙවින්නේ ස්තූතිවන්ත වෙනවා ඔොබ තුමාට හිදුග මීරෝගී දී ගායිශල පායන්න ම ප්‍රාන්තනා කරම මම්බහිගස් පන අ්ජිසේනානයක මහාවිද්‍ය ඒ ඉගනුම ලබන ග ලන්න තු හිසන් ස්තුූති. සරපුේ බම ස්තුති ක්ස ඔබද කියන්න? අදප සම නොදන්නා බොහෝ කරනු ඉතාලංකාරව කියලා දුන්න ඔබතුමාට ගොඩක්කි ස්තූතියි. රාජ සම් අනදාාවී ගාමිණී කළුමාර විතාන කුරුපියානන්ගේ සියද වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අප සැම එකසිතිම් ප්‍රාත්ථනා කරනවා. අද දවසේ මෙම වැඩසකහනින් සතුදස් සමඟ නොදන්නා බොහෝ කරුණු අපිඉගෙන ගත්තා. ගුරතමණනි ඔබතුමාට නිජත්නීරෝගේ සොය අත්තේවා. ොහෝමිස්තතියි. pute oyaat pura handawake babalandonende tervan sarnai honde tervan sarnai. රි එ අප වැද සටහ අවසන් කරනවා ස ොහමස්තුතිය බතුම තාමත්ම නාවෙන් මගේ ඉල්ලීම පදානය නැතුව අපි තැක්ක තුුණා තාමත්ණ හොමත ෙරවන් සරණයි තෙරවන් සරණය ඔබල රිම ආදරනිය පන්ඩයමක් ෙණ